මෙම දරුවන් පිළිබඳ තොරතුරු අපට වාර්තා වූයේ කුරුණෑගල අලකොළදිනිය ප්‍රදේශයෙන්. පියා නොමැති මෙම දරුවන් තිදෙනාගේ මවද සෞදි අරාබියේ සේවයට ගොස් එහිදී ඇති වූ අසනීපයකට ලබා දුන් එන්නතක් විසවීමෙන් මෙවන විට ආබාධිත තත්ත්වයට පත්ව තිබෙනවා. සංදිවේදනවලට හරියටම හරියන විද්‍යාත්මක විසඳුම. ඕතෝ ෂීල්ඩ් ගඳත් නෑ, ඇඳුම ගෑවෙන්නේ නෑ. ඔබත් ලින්ක් සුදන්තවලින්ම දත්මදින්න. කට පරිස්සම් කරගත්තොත් අපි පරිස්සම්. කෙසේ වෙතත් ඇගේ දරුවන් තිදෙනා තවමත් අලකොළදිනිය ප්‍රදේශයේ කුඩා නිවසක කුලී පදනම යටතේ පදිංචිව සිටිනවා. මෙම පවුලේ කුඩාම දරුවාගේ එක් ඇසක් නොපෙනෙන අතර ඊට ප්‍රතිකාර කිරීමටද ඔවුන්ට ආර්ථික ශක්තියක් නැහැ. මෙම වසරේ කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත වැඩිමහල් දරුවාටත්, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දෙවැනි දරුවාටත් සිය අධ්‍යාපනය හැදෑරීමට සිදුව තිබෙන්නේ අග හිඟකම් රසක් මතයේ. පාසලින් ලැබෙන උදේ සහ දවල් ආහාරයෙන් යැපෙන ඔවුන්ට රාත්‍රී ආහාර වෙල සකස් කරන්නේ වැඩිමහල් දරුවා විසින්. ඔහු තම බාල සහෝදරයන්ගේ අනාගතය වෙනුවෙන් පොරපතන්නේ තම අධ්‍යාපනයට හා පවුලේ වගකීමට සම සමව මුල්තැන ලබා දෙමින්. මම ඉතින් උසස් අධ්‍යාපනය කරන ගමන් මේවත් බැලන්ස් කරන් කරනවා. මම තමයි ගෙදර උයන්නේ, අතු ගන්න, ගෙදර වැඩ බලා ගන්න, එහෙම ඔක්කොම කරගන්නේ මම තමයි. මල්ලා අය දෙන්නගේ සහයෝගය ලැබෙනාම ක්ලාස් එකකටවත් මම යන්නේ නැහැ. අධ්‍යාපනය කරන එක අනිවාර්යෙන් ක්ලාස් එකටවත් යන්න ඕනේ කි. මම එහෙමත් යන්නේ නැහැ. ඉතින් ඔක්කොම කරගන්නවා. මේ අතර පාදුක වටරැක බන්දනාගාරයේ රඳවා සිටියේදී මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඉහළ ප්‍රතිඵල ලබාගත් දරුවන් තිදෙනෙකු පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. විවිධ කම්කටොළුවලට මුහුණ දෙමින් අදාළ දරුවන් තිදෙනා කුඩා කාලයේ සිට හැදී වැඩී ඇත්තේ කතරගම, ඉබ්බාගමුව හා හොරණ යන ප්‍රදේශවල ළමා නිවාසවලයි. යාත්‍රාභාරයේ සිදු වූ වැරදි හේතුවෙන් අදාළ දරුවන් තිදෙනා බන්දනාගාරගත කර ඇති අතර වටරැක බන්දනාගාරයේ සුනීත පාසලෙන් ඔවුන්ට අධ්‍යාපනය ලබා දී තිබෙනවා. ඉන් එක් දරුවෙකුට බන්ධනාගාර ගතවන අවස්ථාවේදී ලිවීමේ හැකියාව පවා තිබී නොමැති අතර බන්ධනාගාර පාසලෙන් ඉගෙනුම ලැබූ වසර තුනක කාලය තුළදී ලද අධ්‍යාපනය මත තමන් විභාගයේ සමත් වූ බවත් එම සිසුවා පැවසුවා. මේ අතර අද ලෝක ළමා දිනයේ යෙදී ඇති පසුබිමක සෙනෙහස සහ ආදරය අහිමි වී හිංසනයට පවා ලක්වීමෙන් රෝගාතුර වූ දරුවෙකු ගැන මහියංගණිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. මව්පියන් තුරුලේ හැදී වැඩෙන දරුවන් සමාජගතවීමත් සමග ඔවුන්ට මුලින්ම සමීපවන්නේ ගුරුවරුන්. එතනින් නැරඹෙන දරුවාගේ ජීවිතයේ හරි අඩකටත් වැඩියෙන් ගතවන්නේ ගුරුවරුන් ඇසුරේ.